රිලේටඩ් නම අපි දෙන්නම එවිෂන් රිලේටඩ් ජොබ් එකක් කරන හින්දා අපිට අයිඩියාක් තිබුණා මේ විදිහට එවිෂන් රිලේටඩ් ඩෙකොරේෂන්ස් දාලා ලංකාවේ වෙනස් විදිහට රෙස්ටොරන්ට් එකක් ඕපන් කරන්න. ලෝක ගොඩක් රටවල තියෙනවා එවිෂන් රිලේටඩ් රෙස්ටොරන්ට්ස්. ඉතින් අපි ට්‍රයි කරේ ලංකාවට මීගමුවේ වෙරළ තීරයට වෙනස් විදිහ රෙස්ටොරන්ට් එකක් ගේන්න. ඇත්තටම කියන්නේ ඒවිෂන් රිලේටඩ් ඩෙකොරේෂන්ස් තමයි අපි මේන්ලි මේකේ තීම් එක යොදාගෙන තියෙන්නේ. ඊට අමතරව අපි කුකින් වලදී අපි ඉටලියන් වෙස්ටර්න් ටයිප් එකේ වෙස්ටර්න් ලෝකල් ඔක්කොම ටච් කරලා අපේ මෙනු එකක් තියෙනවා. රැකියාව නිසා තමයි අපිට මේ අයිඩියා එක ආවේ මේ විදිහ දෙයක් මේ තීම් එක තීම් එකක් අරගෙන වෙනස් දෙයක් අපිට දෙන්න පුළුවන් කියලා. රෙස්ටොරන්ට් එක ඕනම වයස් මට්ටමක කෙනෙක් යූස් කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට රෙස්ටොරන්ට් එකේ කොටස් දෙකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා අන්ති. එකක් AC කරපු කැබින් එකක්, තව එක්ස්ටර්නල් ඒරියා එකකුත් තියෙනවා. ඉතින් එතකොට ලික ගන්න කට්ටියට ලික අරන් ඇවිල්ලා ඉවර වෙලා මෙතන ලික ගන්න පුළුවන්. ෆැමිලිස් වලට කැබින් එක ඇතුලේ ඩයිනින් කරන්න පුළුවන් විදිහට ඔපෂනිටි එකක් තියෙනවා. මේක ඕපන් කරන ඇත්තටම අපි හවස 5ට තමයි ඕපන් කරන්නේ. ප්‍රාය 12 විතර වෙද්දී අපි ගොඩක් වෙලාවට මේ ඒරියා එකේ දකින්නේ කස්ටමර් බේස් එක වෙන්නේ ඩිනර්. ඉතින් අපි ඒකට ටාගට් කළා තමයි අපි මේක ඕපන් කරන්නේ. නිගම්බු බීච් එක කියන්නේ ගොඩක් එක එක රටවල ගොඩක් මිනිස් වෙන තැන. ඉතින් ඒගොල්ලන්ට හරියන විදිහට වෙස්ටර්න් ටයිප් එක, ඉටලියන් ටයිප් එක ගොඩක් වේරියේෂන් එකක් තියෙන මෙනු එකක් අපිලා තියෙනවා. ඊට අමතරව ගොඩක් ෆෝර්නස් නිගම්බු බීච් එකෙන් බාපතන් සී ෆුඩ් අපි ගොඩක් සී ෆුඩ් ටාගට් කළා. හොඳ මෙනු එකක් කස්ටමර්ස්ලා දීලා තියෙනවා. ඊට අමතරව මේ සයිඩ් එකේ නැති විදිහට ගොඩක් වේරියේෂන් තියෙන ඩෙසර්ට් මෙනු එකක් අපිලා තියෙනවා. හොඳ කමෙන්ට්ස් තියෙනවා අපිට ඩෙසර්ට් වලට මේ ඒරියා එකේ නැති ඩෙසර්ට් වගේක් අපිලා තියෙනවා. නෝමල් රෙස්ටොරන්ට් එක ගොඩක් වෙලාවට අයිස්ක්‍රීම් වගේ පොඩි පොඩි ඩෙසර්ට්ස් විතරයි දෙන්නේ මේ ඒරියා එකේ. අපි ගොඩක් ස්පෙෂල් චීස් කේක් එකක්, චොකලට් බ්‍රවුනිස්, චිරෝස් වගේ ගොඩක් ඩෙසර්ට්ස් අපි ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම අපේ රෙස්ටොරන්ට් එකේ අපි තව කන්සෙප්ට් එකක් වර්ක් අවුට් කරන්න හිතාගෙන ඉන්නවා. ඒ තමයි අපේ එක්ස්ටර්නල් ඒරියා එකේ ඔයගොල්ලෝ දකින්න ඇති ග්‍රිල් එකක් තියෙනවා. ඒ ග්‍රිල් එක අපි යූස් කරන්න හිතාගෙන ඉන්නේ සෙල්ෆ් කුකින් බාබකියු කියන කන්සෙප්ට් එකට. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මැරිනේට් කරපු රෝ මීට් අයිටම්, සී ෆුඩ් අයිටම් අපි චිල් කරලා තියලා ඒක වේට් එකට අදාළව කස්ටමර්ස්ලට ඒ ටික අරගෙන ඉවර වෙලා තමුම්ම සෙල්ෆ් කුක් කරගෙන ඉවර වෙලා ඩයිනින් කරන්න පුළුවන් විදිහේ ඔපෂුනිටි එකක් හදලා තිනවා. ඉතින් ඒක ටිකක් ලංකාවේ රෙයා කන්සෙප්ට් එකක්. ඉතින් අපි හිතාගෙන ඉන්නවා බොහොම මෑතකදී මේ තව බොහොම ටික කාලයක් ඇතුළත ඒ කන්සෙප්ට් එක මේ රෙස්ටොරන්ට් එක ඇතුලේ වර්ක් අවුට් කරන්න. රෙස්ටොරන්ට් එකේ අලාකාට් මෙනු එකක් තියෙනවා. ඒ මෙනු එකට අමතරව තව ප්‍රයිවට් ෆන්ක්ෂන්ස් වලදී අපි කස්ටමර්ට සපෝට් එකක් විදිහට කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක මොකක්ද කියලා බලලා ඉවර වෙලා අපිට බුෆේ ටයිප් එකකට උනත් කස්ටමර්ට සර්ව් කරන්න පුළුවන්. කස්ටමර් බලාපොරොත්තු වෙන විදිහට ප්‍රයිවට් ෆන්ක්ෂන් එකකදී මේ කැබින් එකට 35ක් 40ක විතර ක්‍රවුඩ් එකක් කේට කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට අලාකාට් මෙනු එකකින් සර්ව් කරන්න ගියාම ඒක කස්ටමර්ටත් කරදරයි, මේ කස්ටමර්ට පාඩුයි ඒ වැඩේ. ඉතින් ඒ නිසා ඒ වගේ වෙලාවට කස්ටමර් රික්වෙස්ට් කරලා අපි බුෆේ ටයිප් එකකට කස්ටමර්ට කේට කරන්න අපිට පුළුවන්. රෙස්ටොරන්ට් එකේ වෙන ගොඩක් අප්ඩේට්ස් අපි අප්ඩේට් කරනවා, ඩේලි අප්ඩේට් කරනවා අපේ පේජ් වල. ඊට අමතරව කන්ටැක්ට් කරගන්න ඕන කන්ටැක්ට් නම්බර්ස්, ඊමේල් ඇඩ්‍රස් ඔක්කොම අපේ පේජ් එකෙන් අප්ඩේට් කරලා තියෙනවා අපි. ඉතින් ඕන කෙනෙක්ට අපි ආරාධනා කරනවා ඊගමුට ආවොත් මේ රෙස්ටොරන්ට් එකට ඇවිල්ලා ආහාර වෙලා බුක් දින්න ලෑන්න කියලා.